वर्तमान वैद्य अब तेरुंगण अपहसु दया तेरुंगण तीन हुंदम विधिय तमय विद्याव एक सिद्धवेन्ने यंदेकट पहदली क्रीमक योजना कर बलला एक हरिद वरदी दिखेला परीक्ष नसुरन होल बलन एक ओपुनोत एक हेतु अक्विदीर अब सलकन पुलवा कोम नमूत मेकअपे जीवित अद्दकिन लबन हेम देखट योदागन बेहवगेम समहार विलावट पवतिन धनुम अटते अभी हरिगिल हितांगिन देवल पवा अनागत दवसक विनाशन पुलवा एवगेम तमय समहार देवाल मुणतर उत्साहला ताम विद्युतवा तेरुंगण पुलवांगला ने मेव अतर वेडिदेनेक्ट नोतेरेन संकीर्ण कारण वगेम अपिट नोतेरेन लेसी पासुई सरलैकिन देवल पवा राशियक्म मे वेद्दि तीनो विद्यावट मे सदा देन्न पुलुवन् एकम पिलितुरु तमयि मेवा पहेदिलि करगन्न अपिट टिक कालयक् देन्न कियला वितरयि ए निसा विद्यावट अमतरव समहर दनुम पद्धतिन् वल अति दनुम करेहि लोकु विश्वासयक् बिहि वेन्न ओनय तरम् अवस्थावक् तीनो अद वीडियोकिन् अपि कथा बह करन्न सूदानम् वेन्ने विद्यार्थियन्ट ताम पिलितुरक् देन्न बेरि वेच्च अमुतुम अभिरहस अतक् पिलिबंदव बोहोम अपूर्व विस्तर किहिपयक् अंक एक विश्व हेदिलतीन मुणवाइंद विश्व वैडिहरिया हेदिलतीन मुणवाइंद सामान्य गातोत मेकअपी हेमोटम वगे तीन बहुम बरपतल प्रश्न कोमारी मिनिस्वे चापिट तेरुंगण बारी गैटल वैडि प्रमाण तीन विश्व गन के अतिशयोक्त्या निमे सायंस विद्यावत् अपीगन मुणतरम देवाल पेहदील करगन ती बात ताम अपी नुदन देवाल वैडि येत्र अपिट तीन प्रधान अभिरासक्तमाई विश्व वैडि प्रमाण हेदिलतीन मुणवाइंद कि दे समस्त विश्व गत्तो तपि हेमोम दन्न परमाणु वलिन हेदुनु पदार्थ तीन्ने सीट पहाक सीट हयाक वगे विदर प्रमाणयक तवत् सीट विसि पहाक विसि हयाक वगे प्रमाणयक गुरुत्वे पवनक ऐति करन अमुतुम पदार्थ वर्गयकटत् सीट हेट नमयक अपि नुदन्न शक्तीन विदर तमयि हेदिला तीन्ने मे देक पिलि वलिन अंदुरु पदार्थ सह अंदुरु शक्तीन किला अपि नम करनवा अपि इंग्लिश वलिन मेवट कियन्ने डार्क एनर्जी सह डार्क मैटर किला मेवा हुदेक्म विद्यार्थियन एवट दापुनम विदरयि डार्क मैटर गत्तो डार्क मैटर वाले गुरुत्वे बलपैम सह डार्क एनर्जी निसा विश्वे सिदुवन प्रसारणे हर वेन किसीम देयक अपि दन्ने ने कोटिम पदार्थयक नोन देकिन पदार्थयक हटगन्न पुलुवन् हो शक्तियक नोन देकिन शक्तियक प्रसारणे वेनवा नम् मेवा डार्क मैटर सह डार्क एनर्जी किला हंदुनन एकम लोकु वेरद्दा इतिन ऐत्तरम गत्तोत् समस्त विश्वे 94%ක්ම හැදිලා තින්නේ මොනවයින්ද කියලා මිනිස් විදියට අපිට කිසිම අදහසක් ගන්න මේ වෙද්දිවත් බැරි වෙලා තියෙනවා ගැඹුරු මුහුදේ ජීවත් වන සත්තු දහවල් කාලේ හිරුවෙලී තියෙනකොට අපිට මුහුදු ජලය මීටර් 200ක් පමණ කිඳා බහින්න පුළුවන්. එතන ඉඳලා මීටර් 500ක් දක්වා කලාපයේ රාත්‍රී උදා වෙන මුහුදකට කලින් තියෙන අඩාඳුරට සමාන ස්වභාවයක් ගන්නවා. විද්‍යාඥයන් මේක හඳුන්වන්නේ ගොම්මන් කලාපය. එහෙමත් නැත්නම් ට්වයිලයිට් සෝන් කියලා. මහමුදේ සමස්තයක් විතර ගත්තොත් එහි ඉන්න ජීවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් මේ කලාපය තමයි ජීවත් වෙන්නේ. මේ කට්ටිය රාත්‍රී කාලේ මුහුදේ ඉහළ ස්තරවලට ඇවිල්ලා ආහාර අරගෙන ආපසු මුහුදු අභ්‍යන්තරයට යෑම හරහා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මුහුද ඇතුළට ගෙන යමින් මුළු පෘථිවියම කාලගුණය නියාමනය කිරීමට විශාල වැඩ කොටසක් කරනවා. කොහොම හරි මේ කලාපයේ එවැනි විශාල වෙනසක් කරන්න පුළුවන් ජීවීන් රාශියක් විද්‍යාඥයන්ට හමු වෙලා නැහැ. ඒක තමයි අපූර්ව කාරණාව. එහෙම හමු නොවුණු ජීවීන් ප්‍රමාණය ඇත්තරම ගත්තොත් ගැඹුරු මුහුදේ ජීවත් වන සතුන් තරමටත් වඩා අඩු ප්‍රමාණයක්. හොයාගත්ත වැඩිම සාගර ජීවීන් ප්‍රමාණයක් හිරුවෙලිය වැටෙන සීමාවේ තමයි ජීවත් වෙන්නේ. කොහොම වුණත් වාර්ෂිකව මුහුදේ තැන්පත් වන කාබන් ප්‍රමාණය ගත්තම ඊට වඩා වැඩි ජීවීන් ප්‍රමාණයක් ගොම්මන් කලාපේ ඉන්නම ඕනේ. තාමත් හඳුනා නොගත් මේ සතුන් ප්‍රමාණය ඉන්නේ කොහෙද සහ මොන වගේ ජීවින්ද මොන වගේ හැඩයක්ද මේගොල්ලන්ට තියෙන්නේ කියන එකත් විශාල අභිරහසක් වෙලා තියෙනවා. ඒක තාමත් නොවිසඳුණු අමුතුම ප්‍රහේලිකාවක්. සිකුරු ග්‍රහය සෞර ග්‍රහ මණ්ඩලයේ අපාය වුණේ කොහොමද? සිකුරු ග්‍රහය සහ පෘථිවි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ සෑම අතිම සමාන ග්‍රහලෝක දෙකක් කියලා තමයි අපි මේ වන විට හඳුනාගෙන තියෙන්නේ. මේක පුරාණ ග්‍රීක යුගයේ ඉඳලම හඳුනාගෙන තිබ්බ දෙයක්. මේ හේතුව නිසාම තමයි අපි මේකට පෘථිවියේ නියුන් සහෝදරය කියලා කියන්නේ. ප්‍රමාණයෙන් මේ දෙකම එක හා සමානයි වගේම සූර්යයාගේ ඉඳලා පිහිට ඇති දුරානුව මීට වසර බිලියන ගානකට කලින් මේකේ අනිවාර්යයෙන්ම ද්‍රව ජලය තිබ්බා කියලා විද්‍යුතුන් අනුමාන කරනවා. විද්‍යුතුන් ගෝල්ඩ් ලොක්ස් කලාපය කියලා හඳුන්වන මේ කලාපය සෞර ග්‍රහ මණ්ඩලයේ පිටත ග්‍රහලෝක සොයාගනිද්දී ඒවා ජීවිත සුදුසුදු කියලා හොයාගන්න වැදගත්ම නිර්ණායකයක් වුණා. දැනට ඒ විදිහට සොයාගත් ග්‍රහලෝකවල ද්‍රව ජලය තිබුණු සහ තිබෙන බවට සාක්ෂිත්ව ආගෙන තියෙනවා. නමුත් සිකුරු ග්‍රහය අද වෙද්දී ඊයම් පවා දිය වෙන තරම් උණුසුම් පෘථුවිය වගේ අණු ගුණයක වායු පීඩනයක් තියෙන සල්ෆ සල්ෆියුරික් වලින් බැසුණු අපායක් වෙලා අවසන්. ඇත්තටම කිව්වොත් සූර්යයාට වඩා කිට්ටුවෙන් ඉන්න බුධ ග්‍රහයටත් වඩා සිකුරු ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය ඉතාමත්ම ඉහළයි. ඒ වගේම තමයි පරිභ්‍රමණයට වඩා අඩුවෙන් භ්‍රමණය සිදුවන ඒ කියන්නේ දවසක් අවුරුද්දකට වඩා දිගවන අමුතුම ලක්ෂණයක්ද මේකට තියෙනවා. සිකුරු ග්‍රහලෝකයේ වායුගෝලයේ මේ විදිහට ඝනකම් වෙන්නත් ඒක මේ විදිහට උණුසුම් වීමටත් හේතුව තාමත් විද්‍යුතුන් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක කිසිසේත්ම සූර්ය තාපෙන් හරිතාගාර ආචරණයෙන් සහ ගිනි කඳු ක්‍රියාකාරකම් වලින් සිදුවෙන කිසිම අවස්ථාවක් නැහැ. ඒක තමයි මෙතන තියෙන දැවැන්තම අවිරහස. ඇල්ෂයිමර් රෝගයට හේතුව මොකද්ද?
ලෝකෙ පුරාම වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් මේ ඇල්ෂයිමර් රෝගයෙන් පීඩා විඳිනවා. මේකේ රෝග ලක්ෂණ තමයි ක්‍රමෙන් ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වෙලා යමක් මතක තබා ගැනීමට ඉතාමත්ම අපහසු වීම. මේ රෝගයට හේතුව තාමත් වෛද්‍යවරුන්ට හොයාගන්න ලැබිලා නැහැ. මෙන්න මේ අමුතු තත්ත්වයට දැනට වැය කර ඇති මුදල ඩොලර් ට්‍රිලියනකට ආසන්නයි. කොහොම නමුත් ඒක තාමත් හරියටම හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මේ පරීක්ෂණ වලින් සුවගත සමහර කරුණු අනුව සමහර ආහාර වර්ග සහ ජීවන පුරුදු ආදීන් ඇල්ෂයිමර් රෝගයෙන් ගැලවෙන්න පුළුවන්. කොහොම හරි මේ වගේ රෝගයකට මග පාදන්න හරි මේක මග හරවා ගන්න ආහාර වලින් ලබා ගන්න පුළුවන් පෝෂකයක් ගැනවත් විද්‍යුතුන්ට හොයා ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. නමුත් ඒකට හේතුවක් විදිහට එකතුණු පැහැදිලි කිරීම කිසිවක් සතුටුදායක විදිහට ඇල්ෂයිමර් රෝගයේ සෑදීමට හේතුවක් හෝ ඊට ප්‍රතිකාර කරන ක්‍රමයකට අදහසක් ගන්න උදව් වෙලා නැහැ. අන්නේ නිසා අදටත් මිලියන 7කට වඩා වැඩි පිරිසක් පීඩා විඳින මේ රෝගය ලෝකෙටම අභිරහසක් වෙලා ඉවරයි. සෙවල ගුලියකට ලැබුණු බුද්ධිය ස්ලයිම් මෝල්ඩ් කියලා හඳුන්වන ඉතාමත්ම ප්‍රාථමික ඒකසෛලික සත්ව සමූහයක් නිසා නිර්මාණය වෙන සෙවල වර්ගයක් තමයි මේ තියෙන්නේ. තනි තනියම ගත්තොත් මේක ඒකසෛලික ජීවීන් වන බැක්ටීරියා වලට වඩා අතිශය ප්‍රාථමික ජීවීන්. කොටිම ජීවත් වෙනවා හැරෙන්න වෙන කිසිම දෙයක් කරන්න පුළුවන් බවට උන්ගේ සැකැස්මේ කිසිම සාක්ෂියක් නැහැ. නමුත් මේ වගේ ගුලියක් එහෙමත් නැත්නම් සෙවල සමූහයක් එකතු වුනම විද්‍යාඥයන් පුදුම කරවන දේවල් කරන්න පුළුවන් අමුතුම විදිහ හැකියාවන් රසක්ම උන්ට ලැබෙනවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි ද්විතික සත්තු තරමටම උන්ට බුද්ධියක් ලැබීම. විවිධාකාර ප්‍රහේලිකා විසඳීම, හොඳ නරක තේරුම් ගන්න, වේදනාවන්ට ප්‍රතිචාර දක්වන්න සහ ආලෝකයේ ඒ වගේම කාලයේ වෙනස්කම් තේරුම් ගන්නත් මේගොල්ලන්ට පුළුවන්. එකිනෙකාගෙන් කිසිම වෙනසක් නැති එකිනෙකා අතර සංනිවේදනය කරන්න ක්‍රමයක්වත් නැති අඩුම ගානේ බුද්ධිමත් වෙන්න අවශ්‍ය මූලික සැකැස්මවත් නැති මේ ප්‍රාථමික ජීවීන් පිරිස එකතු වෙලා සමූහයක් විදිහට මේ කරන වැඩේ කරන්නේ කොහොමද කියලා විද්‍යාඥයන්ට දශක ගණනාවක් තිස්සේ පවතින ප්‍රශ්නයක්. ඒක හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් පරිගණක ක්ෂේත්‍රයේ AI එහෙමත් නැත්නම් કૃතිම බුද්ධි තාක්ෂණය සහ ඩ්‍රෝන් සමූහ පාලනයේ දැවැන්ත පෙරලියක් කිරීමට මේක හේතුවන්ත වෙන්න පුළුවන්. මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් උපරිම වයසක් තියනවාද? පසුගිය දශක කිහිපය ඇතුලේ මිනිසෙක් ජීවත් වෙන වසර ගණන දශකයකින් වැඩි වෙලා තියෙනවා. අද වෙද්දී වයස අවුරුදු 80ක් ජීවත් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. අවුරුදු 100ක් ඉක්මවපු මිනිස් වෙන රටවලද අපිට දැක ගන්න පුළුවන්. මෙතෙක් සැකයකින් තොරව තහවුරු කරගත් ලෝකේ වයස්ගතම පුද්ගලයා වුණේ අවුරුදු 122ක් ජීවත් වෙච්ච මේ ප්‍රංශකාන්තාව. කොහොම නමුත් මීට වඩා අවුරුදු ගාණක් ජීවත් වෙච්ච මිනිසු ගැන අපි ඕනතරම් කතා අහලා තිබ්බත් ඒ කිසිවක් තහවුරු වෙලා නැහැ. මේකේ තියෙන අපූර්ම දේ තමයි මිනිසෙක්ට ජීවත් වෙන්න පුළුවන් උපරිම වයසක් තියනවාද කියන දේ තාමත් විද්‍යාඥයන්ට තහවුරු කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. අනතුරු ලෙඩ රෝග ආදී මේ සියලු දේවල් සීමා කරගන්න පුළුවන් නම් සහ වයසත් එක්ක සෛල මිය යාම අවම කරගන්න පුළුවන් නම් මිනිසෙක්ට ජීවත් වෙන්න පුළුවන් උපරිම වයස කීයද කියන දෙයට පිළිතුරු අදටත් නැහැ. ඉතින් අද වෙද්දී ජීවත් වෙන ඇතැම් දරුවන්ට අනාගතයේ සිදුවන විද්‍යාවේ දියුණුව එක්ක අවුරුදු 150ක් 200ක් වුණත් ජීවත් වෙන්න පුළුවන් වේවි කියලා බොහෝ දෙනෙක් කියනවා. මිනිසුන්ගේ තට්ටම් ඇයි මෙච්චර ලොකු? ඔයා මේ ලෝකේ තට්ටම් තියෙන විවිධ සතුන්ව දැකලා ඇති. නමුත් ඔයා විශ්වාස කරනවද මිනිසා තමයි ලෝකේ විශාලතම තට්ටමට හිමිකම් කියන එකම ශීරපායි සත්වයා කියලා? මිනිස් ශරීරයේ පවතින විශාලතම පේශිය වන්නේ තට්ටම් වල ප්‍රමාණයට දායක වන ග්ලූටියස් මැක්සිමස් කියන පේශිය. ඇතැම් බැබුන් වර්ගවලට විශාල තට්ටමක් තිබුණත් ඒ තට්ටම් ප්‍රදේශය බාහිරින් වර්ධනය වුණු මාංශ කොටස් විතරයි. කොහොම හරි මිනිසාගේ මේ අමුතු පිහිටීමට පැහැදිලි හේතුවක් හොයාගන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා නැහැ. පවතින සාක්ෂි සියල්ලම බැලුවොත් විශාල තට්ටම් ආකර්ෂණීය කියලා සැලකීම ඉතා මෑත කාලයේ ආපු දෙයක්. මිනිසාගේ පරිණාමනයේ ස්වභාවික වර්ණය හරහා ඒක සිදු වූ කතාව පිළිගන්න අපහසු දෙයක්. නමුත් මිනිසා හිටගෙන යන්න පටන් ගත්ත කාලේ ඉඳලා තට්ටම් ප්‍රදේශයේ හැකිලිලා ඒක ඉලිප්පුණා කියලා තමයි බොහෝ විද්වතුන් විශ්වාස කරන දේ. ඒ වගේම නිතරම ඇවිදීමෙන් ඒ නිතරම ක්‍රියාකාරීත්වයට ලක්වන නිසා වෙනත් ඕනෑම මාංශ පේශියක් වගේ ඒකත් වර්ධනය වෙනවා කියලා කියන එක තවත් මතයක්. ඒ වගේම තමයි නිතරම ඇවිදීමෙන් ඒක නිතරම ක්‍රියාකාරීත්වයට ලක්වන නිසා වෙනත් ඕනම මාංශ පේශියක් වගේ ඒකත් වර්ධනය වෙන බව කියන එකත් තවත් මතයක්. කොහොම හරි මිනිසෙක් ඇවිදීමේ ප්‍රමාණය තට්ටමේ ප්‍රමාණයට කිසිසේත්ම බලපාන්නේ නැහැ වගේම වඩාත් ශක්තිමත් ඍජු පේශියක් තිබීම ඇත්තටම ඇවිදීමටත් වැඩි බරක් දැරීමටත් පහසු කරනවා. ඉතින් අනිත් සියලු ශීරපායින්ට සාපේක්ෂව හෝමෝ සේපියන් ලගේ පිටතට පිම්මුණු තට්ටම් පිහිටා තිබීම අදටත් හරියට විසඳලා නැති අමුතුම කාරණාවක්. ඉතින් මේත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. දැක්ක නේද? අපිට තාමත් උත්තරයක් හොයාගන්න බැරි සංකීර්ණ දේවල් වගේම බොහොම සරල දේවලුත් කොච්චර නම් තියෙනවද කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකද subscribe කරලා bell එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිසතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නැරඹුවාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්.